හිස්කබලේ සෙම පිරීම. එහෙමත් නැත්නම් සයිනොසයිටිස් කියන්නේ අපේ රටේ බොහෝ දෙනා පීඩා විඳින රෝගී තත්ත්වයක්. දිනෙන් දින වැඩි වෙන වෛරස් වර්ග සහ වායු දූෂණය වැනි හේතු නිසා අපගේ සිරුරට වාතය මගින් ඇතුළු වන රෝගකාරක වලින් ආරක්ෂා වීමට අපගේ ශරීරය මගින් ශ්ලේෂ මල එහෙමත් නැත්නම් සෙම වැඩි වශයෙන් නිෂ්පාදනය කරනවා. මේවා නිසියාකාරව බැහැර නොවීම නිසා ක්‍රමක්‍රමයෙන් හිස්කබලේ ඇති සයිනස් කුහරවල තැන්පත් වීම සිදුවෙනවා. මෙසේ කාලයක් තිස්සේ එකතු වෙන සෙම බැක්ටීරියා ආසාදනයට ලක්වීමෙන් සහ පැසවීමෙන් සයිනොසයිටිස් නැමැති ආසාදන තත්ත්වය ඇති වෙනවා. මෙම තත්ත්වය නිසියාකාරව පාලනය නොකළහොත් මෙමගින් ඇතිවන අපහසුතා සහ අධික වේදනාවෙන් පීඩා විඳීමට අමතරව සමහර විට ශල්‍ය කර්මයක් මගින් සෙම ඉවත් කිරීමේ තත්ත්වයකට පවා මුහුණ දීමට ඔබට සිදුවිය හැකියි. ඉතින් අද අපි මෙම වීඩියෝවෙන් සාකච්ඡා කරන්නේ ඖෂධ භාවිතයෙන් තොරව සයිනොසයිටිස් තත්ත්වයන් පහසුවෙන් පාලනය කරගත හැකි ස්වාභාවික ප්‍රතිකාරකම 6ක් පිළිබඳවයි. මෙම වීඩියෝ අවසාන වන තෙක් රැඳිලා ඉන්න, ඒ වගේම පහතින් නැති subscribe button එක ප්‍රෙස් කරලා bell icon එකත් ප්‍රෙස් කරන්න අමතක කරන්න එපා. හොඳයි, දැන් අපි බලමු ඖෂධ භාවිතයෙන් තොරව ස්වාභාවික ක්‍රමවලින් මෙම සයිනොසයිටිස් තත්ත්වයන් පාලනය කරගත හැකි ක්‍රම මොනවද කියලා. අංක 1, කොත්තමල්ලි පානය. ඉතා ඉහළ ප්‍රතිජීවක ඖෂධ ගුණයකින් යුක් කොත්තමල්ලි කියන්නේ සෙමාශ්‍රිත රෝග තත්ත්වයන්ට ඉතාමත් ගුණදායක බව හැමදෙනාම හොඳින් දන්නා කාරණයක්. ඔබේ හිස්කබලේ සයිනස් කුහරවල වර්ධනය වන බැක්ටීරියාවන් ඉතා හොඳින් පාලනය කිරීමට කොත්තමල්ලි වලට පුළුවන්. වතුර ලීටර් භාගයක් පමණගෙන එයට කොත්තමල්ලියට මේස හැඳි 8ක් පමණ සහ ඉඟුරු කුඩු මේස හැන්දක් දමා භාජනය වසා ඉතා හොඳින් තම්බා ගන්න. මෙම කොත්තමල්ලි පානය සයිනොසයිටිස් වැළඳී ඇති කාලය පුරා එක දිගට පානය කිරීම මගින් ඉතා සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි. අංක 2, ලුණු වතුර ප්‍රතිකාරය. හිස්කබලේ සයිනස් කුහර තුළ සිර වී ඇති සෙම සහ බැක්ටීරියා ඉවත් කිරීමට නාස් කුහර තුළින් ලුණු මිශ්‍ර ජලය යැවීම ලෝපුරා සයිනොසයිටිස් රෝගීන් භාවිතා කරන ඉතාමත් සාර්ථක ක්‍රමයක්. මේ සඳහා උතුරවා නිවාගත් ඉතා පිරිසිදු ජලය හෝ ආශ්‍රිත ජලය කෝප්පයක් පමණගෙන එයට අයඩින් මිශ්‍ර නොවූ මේසලුණු තේ හැන්දක් සහ බේකින් සෝඩා තේ හැන්දක් දමා ඉතා හොඳින් කලවම් කරගන්න. ඉන්පසු මෙම දියරේ ඔබේ නාස් කුහර අතරින් යැවිය යුතු අතර ඒ සඳහා ඔබට නෙටි පොට් එකක් හෝ සිරින්ජයක් භාවිතා කළ හැකි. නෙටියට හෝ සිරින්ජයට මෙම ලුණු මිශ්‍ර ජලය පුරවාගෙන ඔබේ හිස අංශක 45ක් පමණ ඇලකොට නෙටියේ කට එක් නාස්පුඩුවකින් මදක් ඇතුල්කොට දියරය අනිත් නාස්පුඩුවෙන් බේරී යාමට සලස්වන්න. ඔබ මේ සඳහා සිරින්ජයක් භාවිතා කරන්නේ නම් සිරින්ජය එක් නාස්පුඩුවකින් ඇතුල් කර පසුපසින් තද කර දියරය අනෙක් නාස්පුඩුවෙන් පිටවීමට සලස්වන්න. ඉන්පසු අනෙක් නාස් කුහරයටද ඒ ආකාරයටම කරන්න. දින දෙකකට වරක් මෙම ක්‍රමයට නාස් කුහර පිරිසිදු කර ගැනීම මගින් ඔබට ඉතා කෙටි කාලයකින් සයිනොසයිටිස් තත්ත්වයන් සාර්ථකව පාලනය කරගන්න පුළුවන්. අංක 3, හුමාලය ඇල්ලීම. ඔබේ හිස්කබලේ සයිනස් කුහර තුළ ඝන වී ඇති ශ්ලේෂමල හොඳින් දියකර ඉවත් කිරීමට මෙම හුමාලය ඇල්ලීමේ ක්‍රමයත් ඉතාමත් සාර්ථක ක්‍රමයක්. හොඳින් උතුරන තෙක් රත් කරගත් ජලය සාමාන්‍ය ප්‍රමාණයේ භාජනයකට දමා එයටම පිටලෙල්ල ඉවත් කර තලාගත් සුදුලුණු බික් 3-4ක් එකතු කරන්න. ඉන්පසු හුමාලය ඉවත නොයනසේ තුවායකින් හිස ආවරණය කොට හුමාලය ඉතා හොඳින් ආශ්වාස කරන්න. උදෑසන අවදි වූ පසුවත් රාත්‍රී නින්දට පෙරත් මෙම හුමාලය ඇල්ලීම කළ හැකි නම් ඔබට වඩා සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි. හුමාලයේ ඇති තාපය මගින් සෙම දියකර හැරීමට අමතරව සුදුලුණු වල අඩංගු බැක්ටීරියා නාශක සහ විසබීජ නාශක ගුණයන් මගින් සයිනස් කුහරවල ආසාදනය වී ඇති බැක්ටීරියා විනාශ කරමින් වේදනාව අවම කරනවා. අවශ්‍ය නම් ඔබට සුදුලුණු වෙනුවට ටී ට්‍රී ඔයිල් හෝ පෙපර්මින්ට් ඔයිල් බිඳු කිහිපයක් හුමාල ජලයට එකතු කරගත හැකි. මීට අමතරව ඇපල් සයිඩ විනාකිරි මේ සඳහා භාවිතා කළ හැකි අතර මේවා සියල්ලම ඉතා ප්‍රබල බැක්ටීරියා නාශක සහ විසබීජ නාශක ගුණයන්ගෙන් යුක්ත වෙනවා. අංක 4, නිතර දියර වර්ග පානය කිරීම. ඔබේ හිස්කබලේ සයිනස් කුහර තුළ ඇති සෙම උණුසුම් කර දියාරු කිරීමට නිතර උණු වතුර පානය කිරීම මගින් විශාල රුකුලක් ලැබෙනවා. උදෑසන අවදි වූ පසුවත් ස්නානයට පසුවත් ඒ වගේම දවසේ හැකි සෑම විටකදීමත්
මද උණු ජලය පානය කිරීම ඉතාමත් හොඳයි. උණු ජලයට මී පැණි තේ හැන්දක් පමණ දමා දියකර පානය කළ හැකි නම් වඩාත් හොඳයි. උණු ජලය පානයට අමතරව ලෙමන් හෝ දෙහිුෂ පානය, ග්‍රීන් ටී පානය, එළවලු සුප් වර්ග පානය වැනි දේවල් මගින්ද ඒවා ඇති බැක්ටීරියා නාශක ගුණයන් මගින් වඩාත් යහපත් ප්‍රතිඵල ඔබට ළඟා කරගත හැකි. අංක 5 ඔයිල් පුලින් සත්කාරය. ඔයිල් පුලින් සත්කාරය කියන්නේ සයිනොසයිටිස් වලින් මිදීම සඳහා ඉතාමත් සාර්ථක සහ පහසුවෙන් කළගත හැකි ආයුර්වේද සත්කාර ක්‍රමයක්. මෙමගින් සයිනස් කුහරවල ආසාදිත බැක්ටීරියාවන් සාර්ථකව පාලනය කරගන්න පුළුවන්. උදෑසන අවදි වූ විගස, හිස් බඩ, කාබනික වර්ජින් පොල් තෙල් වලින් මේස හැන්දක් පමණ ප්‍රමාණයක් ගෙන එය කටතුළට දමා මෙය විදුරු මස් සහ දත් ඇතුළු කටේ සියලුම තැන්වලට යන ආකාරයට එහා මෙහා සොලවන්න. විනාඩි 15ත් 20ත් අතර කාලයක් පොල් තෙල් කටතුළ සෙමෙන් කලතා ඒවා ඉවත් කර පිරිසිදු ජලයෙන් කිහිප වාරක් සෝදා කට පිරිසිදු කරගන්න. මෙය කිසිවිටකත් ගිලීම නොකළ යුතුය. මෙමගින් කටතුළ ඇති බැක්ටීරියා සහ විෂ අපද්‍රව්‍ය විශාල වශයෙන් ඉවත්වන අතර වසා පද්ධතිය මාර්ගයෙන් සයිනස් කුහරවල ආසාදිත බැක්ටීරියා සාර්ථකව ඉවත් කරගත හැකි ක්‍රමයක්. දිනපතා උදෑසන මෙම ක්‍රමය අනුගමනය කිරීම මගින් ටික කලකින් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකි. අංක 6 සයිනොසයිටිස් පාලනයට හිතකර ආහාර පරිභෝජනය. විශේෂයෙන් සිරුර උණුසුම් කරන ආහාර සහ බැක්ටීරියා නාශක සහ ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් අනූන ආහාර වැඩිපුර පරිභෝජනය මගින්ද සයිනොසයිටිස් තත්ත්වයන් හොඳින් පාලනය කරගත හැකි වෙනවා. උදාහරණ ලෙස රතුළූණු, සුදුළූණු, වල්රාබු, අන්නාසි, පැඟිරි කුලයේ පළතුරු, නිවිති, වට්ටක්කා, බතල වැනි ආහාරත්, ඉඟුරු, ගම්මිරිස්, කහ, කරාබු නැටි වැනි කුළුබඩු වර්ගත් ආහාරයට වැඩිපුර එක් කර ගැනීම මගින්ද ඔබට සයිනොසයිටිස් තත්ත්වයන් සඳහා සහනයක් ලබාගත හැකි වෙනවා. මෙම ප්‍රධාන කරුණුවලට අමතරව නිදා ගැනීමේදී ඉස ඉහළට තබා නිදා ගැනීම, සෙම උඩට නොයද නිසියාකාරව බැහැර කිරීම, රාත්‍රියේ හෝ සවස් කාලයේ ස්නානයෙන් වැළකී සිටීම, උණුසුම් තෙත තුවායක් මගින් සයිනස් කුහරාශ්‍රිත ප්‍රදේශ නිතර තැවීම, නිතිපතා ව්‍යායාමවල නිරත වීම, කිරියාහාර පරිභෝජනය අවම කිරීම වැනි කරුණු නිතිපතා අනුගමනය කිරීම මගින්ද ඔබට සයිනස් ආසාදනයෙන් මිදීම සඳහා වඩාත් යහපත් ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන්. ඉතින් ඔබට බොහොම ස්තුතියි අපගේ මෙම වීඩියෝව නැරඹුවාට. ඒ වගේම පාතින් නැති subscribe button එක press කරලා bell icon එකත් press කරන්න අමතක කරන්න එපා.